අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනන සියත ප්‍රධාන ප්‍රවෘත්තේ විකාශයෙන් මම මදුකා සමරකෝන්. මුලින් අවධාන යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්තේ සිරස්තල වෙත. රාජ්‍ය නිලධාරිනියක් පරිසරය වෙනුවෙන් තනි සටනක. ප්‍රදේශවාසියෙක් ඔක්සිජනුත් එපා කියයි. ඇමතිවරයත් මැදිහත් වෙයි. මීගමුව සංවර්ධන කමිටු රැස්වීම උණුසුම් වෙයි. රට තුල දැවැන්ත පොහොර හිඟයක්. කෘෂිකර්ම අමාත්‍යංශය වසා දැම්මත් කමක් නැහැ. රාජ්‍ය ඇමතිගෙන් රාජ්‍ය නිලධාරීන්ට චෝදනා. නව සන්ධානයේ මහලේකම්වරයාගෙන් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාට චෝදනා. සලකුණ ගැන අවසන් තීරණය තවත් කල්යයි. එජාපය 65කට වඩා ගත්තොත් මුතු හෙට්ටිගමට කන අහිමි වෙයි. මගේ මේ දකුණු කන කපලා යවනවා මං සජිත් ප්‍රේමදාසට. පෞද්ගලිකාංශයට තැපැල් ඡන්ද හිමිකම ලබා දෙන්න. කැෆේ සංවිධානයෙන් ඉල්ලීමක්. කොරෝනා වෛරසයට නිල නමක්. වෛරසය බිලිග ජීවිත ගණන 1110 ඉක්මවයි. ප්‍රථමයෙන් දේශීය පුවත්. පරිසරය විනාශ කරමින් අනවසර ඉදිකිරීම සඳහා ඉඩ ලබා දිය නොහැකි බවට රාජ්‍ය නිලධාරිනියක මීගම සංවර්ධන කමිටු රැස්වීමකදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඉදිරියේ කරුණු පැහැදිලි කළා. මෙම රැස්වීමට සහභාගී වූ පිරිසකගෙන් රාජ්‍ය නිලධාරිනියට දැඩි බලපෑම් එල්ල වුවද ඇය සිය රාජකාරිය වෙනුවෙන් හඬ නගනු ලැබුවා. මෙම රාජ්‍ය නිලධාරිනිය අවසන් වශයෙන් ප්‍රකාශ කළේ නීතියට අනුව පමණක් තමන් කටයුතු කරන බවයි. කෙසේ වෙතත් මෙම සංවර්ධන කමිටු රැස්වීම දැඩි උණුසුම් තත්වයකටද පත්වනා. පරිසරය විනාශ කරමින් අනවසර ඉදිකිරීම සඳහා ඉඩ ලබා දිය නොහැකි බවට රාජ්‍ය නිලධාරිනියක සිදු කළ ආදර්ශමත් කරුණු දැක්වීමක් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහකට ලක් වී තිබෙනවා. ඇය සමස්ත රාජ්‍යාංශයටම ආදර්ශයක් සපයමින් මෙම කරුණු දැක්වීම සිදු කරනු ලබන්නේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඉදිරියේදී. මේ ප්‍රදේශයේ සම්පූර්ණ අපේ භූමිය අයිති කරගෙන ඉන්නේ. මම මේ සම්බන්ධව නගරාධිපතිතුමා එක්ක කතා කරා. අපි ප්‍රොජෙක්ට් එකක් හදලා මේ මිනිස්සු නැවත රිප්ලේස් කරලා ෆ්ලැට් එකක් ගන්නවා වෙන කරන මේකේ කඩලා හදන්න මුතාවද කියලා. මම ඉන්න ස්ථාවරය අපි ඉන්නේ බොහොම පුංචි දූපතක්. මේක ලෝකයේ අනෙක් රටවල් ගත්තාම අපි බොහොම පුංචි රටක්. මේකෙදී අපේ එක පැත්තකින් වන සංරක්ෂණේ, අනෙක් පැත්තේ මනජීවී, අනෙක් පැත්තේ වෙළඳ සංරක්ෂණේ මේ කියන සේරම නීතිමැති ව්‍යාපාරම මිනිසුන්ට ජීවිතයක් තරක් නැතුව යනවා. එහෙම මිනිස්සු කොහොමද නම්ේ සීලි වෙලා මෙතන පොඩ්ඩක් මෙන්ද කරගෙන ඇවිල්ලා මේක බේරම් කියන එක නිකන් අදහස. ගම්පහ තමයි අඩුම වනගහනේ ශුල්ක 1.6යි. ඒකේ වනජීවියකට තියෙන අක්කර 18යි. ඔබතුමා දන්නවද? අක්කර 18යි. ඔබතුමියක් නියෝජනය කරන්නේ ආණ්ඩුව, මම නියෝජනය කරන්නේ ආණ්ඩුව. අපේ නිලධාරින් උනමත් පිය. ඔබතුමිය කියන්නේ මෙතන අපි මේ දීවරොත් එක්ක මිනිස්සුත් එක්ක අඳුරලා මේ ගමනට යන්න බෑ. ඒ නිසා මේක ෆ්‍රෙන්ඩ්ලි යන්න ඕන. ඒ නිසා පොඩ්ඩක් කතා කරලා සාමකාමීව යන්න පුළුවන් නම් හොඳයි. එහෙම ඒ සමීක්ෂණයේ ප්‍රතිපලයක් තිබෙනවා. ඒ සමීක්ෂණයේ ප්‍රතිපලයක් තිබෙනවා.
ඔය ඔය කාර්යය පැත්තකට දියලා අනෙක් ව්‍යාපෘතිය කරගෙන යන්න ඔබගේ උදව් කරන්න ඕනේ. නවදිල්ලි නුවර නිවාසික ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපති රොන් මල්කා මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද පෙරවරුවේ සිදුවන ඒ ජනාධිපති කාර්යාලයේදී. නවදිල්ලි නුවර නිවාසික ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපති රොන් මල්කා මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වුණා. එහිදී දෙරට අතර සහයෝගිතාවේ නව ශේෂ්ත්‍ර සොයා බැලීම සහ සිය චාරිකාවේ අරමුණ තානාපතිවරයා විසින් ජනාධිපතිවරයාට පැහැදිලි කළා. තමා ආරක්ෂක ලේකම්ව සිටි අවධියේ ඊශ්‍රායලයේ කළ චාරිකා ත්‍රිත්වය සිහිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකා ආර්ථිකයේ තෝරාගත් ශේෂ්ත්‍ර සංවර්ධනයට සහාය දීමේ හැකියාව ඊශ්‍රායලයේ සතු බවයි. එහිදී මෙරට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඊශ්‍රායල් තානාපතිවරයා සමග සාකච්ඡා කළා. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ මෙරට තරුණ පිරිස් කෘෂිකර්මාන්තයට යොමු වීම සඳහා මැලිකමක් දක්වන බවයි. මේ හේතුවෙන් ප්‍රමාණවත් ආදායමක් උපයා ගැනීමට සහ තරුණ කොටස් ආකර්ෂණය කර ගැනීම සඳහා කෘෂිකර්මාන්තයේ නවීකරණය අවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ගොවිතැන සඳහා නවීන ක්‍රම හඳුන්වා දීම තුළින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සඳහා වටිනාකමක් එකතු කර ගැනීමට තම රටට හැකියාව ඇති බව ධනාත්මක ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල් තානාපතිවරයා ප්‍රකාශ කළා. අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු ශේෂ්ත්‍ර නවීකරණය සඳහාද සහාය වීමේ හැකියාව තානාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. ඒ අනුව නවීන කෘෂිකර්මාන්තය අධ්‍යාපනය, ප්‍රවාහනය සහ තොරතුරු තාක්ෂණය ප්‍රමුඛ ශේෂ්ත්‍රයන් කිහිපයක් සම්බන්ධයෙන් සිය සහයෝගිතාවය මෙරටට ලබා දීමට ඊශ්‍රායලය සූදානමින් සිටින බවයි ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් තානාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර සිටියේ. රට තුළ දැවැන්ත පොහොර හිඟයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ කෘෂිකර්ම අමාත්‍යංශයේ පවතින අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති කොමිසමක් පත් කළ යුතු බවයි. රට තුළ බරපතල පොහොර හිඟයක් පවතින බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සියත ප්‍රවෘත්ති වෙත සඳහන් කළේ ජාතික පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂක මහේෂ් ගම්මපිල මහතාගෙන් මේ සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතත් එය තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි. එම වාර්තාව කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් නීල් බණ්ඩාර මහතා වෙත ලබා දී ඇති බව පොහොර ලේකම් කාර්යාලය රාජ්‍ය අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා. අපේ රට කෘෂිකාර්මික රටක් කියලා වෙන කවුරුත් නෙමෙයි කියන්නේ, කෘෂිකර්ම අමාත්‍යාංශයම කියනවානේ. එතකොට කෘෂිකර්ම අමාත්‍යාංශය තමයි ඒ අදාළ ආයතන. ඒ වෙනුවෙන් පෙනී සිටිනවද? ඒ වැඩපිළිවෙලට මොකද්ද ලබා දෙන දායකත්වය? අනේ ඒ නිසා තමයි අපි කියන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය වහලා දැම්මයි කියලා. කෘෂිකර්ම ආයතන වහලා දැම්මයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ අපේ රටේ ගොවියට. මේ වන විට රටේ බරපතල පොහොර හිඟයක් නිර්මාණය වෙලා තියෙනවා. දැනට සති දෙකකට කලින් පොහොර ලේකම් කාර්යාලය අලුත් අධ්‍යක්ෂතුමාව එන්න කියලා මේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා, මේකට විසඳුම් ලබා දෙන්න කියලා එතුමත් එක්ක සාකච්ඡා කළා. අපි ඉල්ලුවා වාර්තාවක්. අද වෙනතුරු අපිට වාර්තාව දීලා නැහැ. ඊයසතියේ මම එතුමාගෙන් ඇහුවා කොහොම වාර්තාව කියලා. ඒක ලේකම්තුමාට දැම්මලු. එතකොට අද වෙනතුරු මේ වාර්තාව නැහැ. ඔය පොහොර හිඟේ තියෙනවා. මේ සෞභාග්‍යයේ දැක්ම පටන් ගන්න තියා හිතන්නවත් පුළුවන්ද කියන්නේ මේ වගේ නිලධාරින් එක්ක. මේ කෘෂිකර්ම අමාත්‍යාංශේම ගොවියට උදැල්ල දානවා නම්, කෘෂිකර්මයට උදැල්ල දානවා නම් මොකද්ද පත්තේ? මේක මේ මේවා අයාලේ යන්න දෙන්න බෑ. දේශපාලනේ පැත්තකින් කියන්න මම පැහැදිලිව කියනවා, පොර මාෆියාවකුත් තියෙනවා. මේවා සල්ලි වීසි වෙනවා. අපේ ගොඩනැගිල්ලත් ඒ වගේ සල්ලි වීසි වෙච්ච එක තමයි. මම වගකීමකින් විවෘතව කියන්නේ ප්‍රමිතිය පිළිබඳ කිසිම සාතිකයක් නැහැ. මේක කීප වතාවක් පරීක්ෂණ වලට යවලා අසමත් වෙච්ච, ඒ කියන්නේ ප්‍රමිතියෙන් අඩු එකක් තමයි දැනටත් මේ දෙන්න හදනවා කියලා ඔය ලෑස්ති කරගෙන යනවා කියන මේ කලබල ඇති. මේක තමයි මාෆියාව එකක්. පොර හිඟයක් තියෙනවා කියලා අර අඩු ප්‍රමිතියෙන් යුක්ත පොර ටික උදාහරිනවා. ඒ අඩු ප්‍රමිතියෙන් යුක්ත පොර ටික ගෙන්නන්නේ අඩුම අඩු මිලකට. එහෙන් ගෙන්නන්නේ අඩුම අඩු. හැබැයි මෙහෙදී ලොකු මුදලක් අපි ඒගොල්ලන්ට ගෙවනවා සාධාරණයක් එක්ක. ඒ වගේම තමයි අපි කියන්නට ඕනේ බිලියන 23ක හිඟයක් මේ වෙනකොට පොහොර ගෙන්නපු අයට අපි ලබා දිය යුතුයි රජයෙන්. මේ වෙනකොට රජයෙන් ඒක සම්පූර්ණයෙන්ම ගෙවල නැහැ. නොවැම්බර් මාසේ 16 වෙනිදාට ඉස්සෙල්ලා වෙච්ච ගනුදෙනු. ඒකත් අපි කීපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ මොනතරම් දූෂණ, මොනතරම් වංචා, මොනතරම් නාස්ති සිද්ධ වෙනවද කෘෂිකර්ම අමාත්‍යාංශය ඇතුළේ සහ ඒ ආයතනවල. මේවා ගැන හොයන්න අතිගරු ජනාධිපතිතුමාට අපි යෝජනා කරනවා ජනාධිපති කොමිසමක් දාන්න කියලා. පොහොර හිඟේ විසඳීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විමසීම සඳහා සියත ප්‍රවෘත්තිංශයේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා දුරකථන මාර්ගයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් ඔහු දුරකථනයට ප්‍රතිචාර දක්වුවේ නැහැ.
සලකුණ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සහ නව සන්ධානය අතර හටගත් මත ගැටුම මේ වන විට වෙනත් කරුණු වෙතද ගමන් කර ඇති අතර ඒ හේතුවෙන් මෙම කණ්ඩායම් දෙක අතර දැඩි මත ගැටුමක් හටගෙන තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂ සන්ධානය අතර පවතින මත ගැටුම මේ වන විට තවදුරටත් තීව්‍ර වෙමින් පවතිනවා. පසුගියදා නිමාවට පත් වූ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සලකුණ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මත වූද මේ වන විට නාම යෝජනා සකස් කිරීම ඇතුළු පක්ෂය සහ සන්ධානයේ සෙසු තනතුරු සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂ නව සන්ධානය අතර පවතින්නේ දැඩි අර්බුදකාරී තත්වයක්. මේ පිළිබඳ තොරතුරු මාධ්‍යයට සහ රටට ලබා දෙන්නේද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විසින්. රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අලියා සලකුණ යටතේ තරඟ කිරීම සුදුසු බවත් සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් හදවත සලකුණ යටතේ තරඟ කිරීම සුදුසු බවත් පවසනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන පාර්ශවය මේ වන විටත් හදවත සලකුණ යටතේ සමගි ජනබලවේගයේ පක්ෂයෙන් තරඟ කිරීම කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. මෙතර එක්සත් ජාතික පක්ෂ නීතිලේකම් ජනාධිපති නීතිච්ච නිශංක නානායකාර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ඊයේ ලිපියක් යොමු කරමින් ප්‍රකාශ කළේ සමගි ජාතික බලවේගයේ නවීන පක්ෂයක් ලියාපදිංචි කිරීමට විරෝධය පළ කරන බවයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ වත්මන් මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජකාරිය වසම් මහතාද ඊයේ දින සිදු කළ ප්‍රකාශයක් සමග මෙම කණ්ඩායම් දෙක අතර පවතින මත ගැටුම තවත් උග්‍ර වුණා. අපි හැමෝගෙම බහුතරයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීමේදී අලියාගෙන් තරඟ කරන්න ඕනේ කියලා. අක්ෂේ හදවත තමයි කෘත්‍යාධිකාරී මණ්ඩලය. අලියා මෙහෙවන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය. එක්සත් ජාතික පක්ෂයේ යටතේ තමයි අලියා ලකුණු තියෙන්නේ. ඒක වෙන කාටවත් ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට සන්ධානයේට අලියා ලකුණු අරගෙන මේ ඔවුන් කියන ගමන යන්න බැරි වෙනවනේ. එහෙම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ ඔවුන් වෙනම ලකුණක් තෝරා ගත යුතුයි. මං හිතන්නේ එහෙම තෝරා ගත යුතුයි කියලා තෝරා ගන්නව නම් ඒ සම්පූර්ණ වැරදි. අලියා ලකුණෙන් කාට හරි එන්න බෑ කියනවා නම් ඒ එක්සත් ජාතික පක්ෂිකෙන් නෙමෙයි. පවතින වත්මන් අලුත්ම තත්ත්වය පිළිබඳව තොරතුරු මාධ්‍ය වෙත ලබා දීම සඳහා අද දිනේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් දෙකකට වෙන්වී ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වනු ලැබුවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවයි මේ. මම හිතන්නේ අද මෙතන කරන්න හදන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූණ පෙන්නලා ජනප්‍රියතාවයේ ප්‍රයෝජනට අරන් ජනතා ඉල්ලීම ඉස්සරහට දාලා සන්ධානයක් පිටලා ඒ සන්ධානට කිසිම බලයක් නැතුව බලය වෙනතනකට ගෙනියන්න තමයි මේ කටයුතු කරන්නේ. අපි දන්නේ කාගේ වුණා පාකම් වලටද මේවා කරන්න කියලා. අපි මේ ලකුණට විරුද්ධතාවයක් නෙමෙයි. අපි කැමති නැහැ මාකට් කරන්න විකුණන්න පුළුවන් මිනිස්සු සජිත් ප්‍රේමදාස මහත්මයා ජනප්‍රියත්වයේ ප්‍රයෝජනට අරන් එතුමාට බලයක් නොදී අනිත් අය බලය තියාගෙන ඉන්නවට තමයි අපේ තියෙන ප්‍රශ්නේ. ඉල්ලුම් පත්‍රයේ අපි මොකද ගෙසරි තීන්දුවක් ගත්තා අපි සන්ධානගත වෙලා යන්නේ. ඉතින් ඒකම තමයි ඒ පක්ෂෙම ප්‍රයෝජනට අරන් ඒ තනතුරුම තමයි ව්‍යාපංච කළ දෙන එක කාටවත් රහසක් නෙවෙයිනේ. රහසක් නම් කොහොමද අර නීති ලේකම්වරයා ලියුමක් කරගෙන මේක රෙජිස්ටර් කරන්න එපා කියලා. ඒතර විපක්ෂ නායක ඉදිරියේදී අභියෝගයෙන් ලක් වෙන්න පුළුවන්නේ තවත් දේශපාලන පක්ෂයක සභාපතිවරයෙක් හැටියට සජිත් මහතායින්. අපි ඉදිරියේදී අපි ඒවා බලා ගන්න පක්ෂයේ විතර බිදී අපි පක්ෂයෙන් ගිහිල්ලත් නැහැ. අපි යන්නේ කවුද මේ පක්ෂයේ ඉලෙව්වත් යන්නේ අපි. දැන් අපි ඒ ලකුණ සම්බන්ධව අපිට ප්‍රශ්නයක් නැහැ. ඒකමත් කො තීන්දුවකට එන්න ඕන. නමුත් මේ සජ්ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ නාම යෝජනා මණ්ඩලයේ සභාපති සජිත් ප්‍රේමදාස මහත්මයාත් කළා. වෙනින්ම නාම යෝජනා ගැන කතා කරන එක වැරදිනේ. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා මැතිවරණ කොමසාරිස්ට කියන්න ඕනේ මේ සන්ධානයට අපි අලිය දෙනවා. අපි ඉස්මුදුනින් පිළිගන්නවා. අපි කිසි කෙනෙක් අලියපා කියලා නැහැ. නමුත් මේක කරන ක්‍රමවේදයක් තියෙනවා. අලිය ඒගොල්ලෝ ළඟ තියාගෙන අපිට කොහොමද කියන්නේ අලියකින් ඉල්ලන්නේ. එහෙම කරන්න බෑනේ. ඒ අර අත්තපෙන්නල නංගි දුන්නා වගේ සෙල්ලමක් ඒක. ඒව නැහැ මේකේ. අර එක මහත්තයාට නෝන්ලා දෙන්න තියාගෙන ඉන්නවා වගේ අලිය ලකුණු UNP-ටයි අපිටයි දෙගොල්ලෙක්ට තියාගන්න බෑ. අකිල විරාජ් මහත්මයා තීන්දුව ගන්න ඕනේ මේ පත්තරේට නිකන් කියන්න නෑ. අපි නෙමෙයි එක්සත් ජාතික පක්ෂය කඩන්න. මේ වෙන මේ කවුරු හරි කරන්න ඕන කොන්ත්‍රාත් එකක් නෙමෙයි මේගොල්ලෝ කරන්නේ. දැන් අපිට තියෙන පුදුම එකයි රනිල් වික්‍රමසිංහ මහත්මයාට අගමැති අපේක්ෂකයා වෙන්න පුළුවන්කම තිබුණා නම් ඔබතුමාලා හිතනවාද රනිල් වික්‍රමසිංහ මහත්මයා තව කෙනෙක්ට අගමැති අපේක්ෂකකම දෙනවා කියලා? මේ අවුරුදු 26ක් පක්ෂයේ නායකත්වයේ වෙන කාටවත් නොදී තියාගෙන ඉන්න මිනිස්සයා එයාට අගමැති වෙන්න පුළුවන් නම් මේ රටේ තව මිනිහෙක් කියනවා දුඹ අගමැති වෙයන් මං ඉන්නම් පැත්තකට වෙලා කියලා. එහෙමත් කිව්වා එයා. දැන් සුම මාසෙක විතර ඉස්සෙල්ල මං නායකයෙක් හැටියට පැත්තකට වෙලා ඉන්න ඕගොල්ලෝ කරගෙන යන්න. පැත්තකට වෙලා ඉන්න නායකයෝනේ. ඊයේ දවසේ මහලේකම්තුමා මේ කරපු ප්‍රකාශයත් එක්ක අපිට
පේන්නේ පැහැදිලිවම මේකේ වෙන අරමුණක් ඇතුව කරන දෙයක්. අලියා ලකුණත් එක යන්න අවශ්‍යතාවයක් තිබුණා නම් එහෙමනම් මේ සංධානයක් අපිට හදන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙමනම් මුල ඉඳලම ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට අලියා ලකුණෙන් පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් මේ සියලු දේත් එක්ක යන්න එහෙමනම් තීන්දු කරන්න තිබ්බා. මේ අනවශ්‍ය දේවල් ප්‍රකාශ කරමින් අපේ පාක්ෂිකයාගේ ඔළුව පවා විකෘති කරන්න උත්සාහ ගැනීමක් ගන්න. ඒ වගේම වෙනත් එයාගේ බලාපොරොත්තු තියනවද කියන එක ප්‍රශ්නයක් වගේම සැකයක් අද මතුවෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක් වී ඉදිරි මහමැතිවරණයේදී දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටි ගමකේ මහතා පවසනවා. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. පරාජයට පත්වෙච්ච එක්සත් ජාතික පක්ෂය කෑලි කෑලි වලට බිඳිලා ගියා. තාම එකතු කරගන්න බෑ. සිරිකොත වටේ පයින් ගැව්වොත් ගැලවිච්ච කෑලි දින්. සිරිකොත ඇතුලේ මා විශාල අවුල්. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක ලොකු අවුලක් පත්තුනේ. දැන් ඊළඟ මැතිවරණේ 113ක් ගන්න බලාපොරොත්තුවක් සජිත් ප්‍රේමදාස ගෝලබාලෙන්ට දිනවා. ගෝඨාභය මහත්තයා නිකන් ඉදීවි. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාත් පොදුජන එක්සත් පෙරමුණත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂියත් ප්‍රමුඛ සන්ධානයේ එක්වෙලා සාර්ථක ජයග්‍රහණයක් කරන්න අපි කැපවෙනවා කියන විශ්වාසයෙන් කියනවා. මොනම ආබාධ ආවත් ඒ සියල්ල ජයග්‍රහණය කරන්න අපිට හැකියාව තියෙනවා. එක්සත් ජාතික පක්ෂයට මං කියනවා, මං අභියෝගයක් කරනවා, එක්සත් ජාතික පක්ෂය 65ක් ආසන ගත්තොත් මගේ මේ දකුණු කන කපලා යවනවා. මං සජිත් ප්‍රේමදාසට 65යි ගන්න පුළුවන් උපරිමේ 65ක් ගන්න බෑ. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එක්සත් ජාතික පක්ෂය කල්මරමින් සිටින බව රාජ්‍ය මාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. පදවිය ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව පැවසුවා. ඔබේ ප්‍රශ්න විසඳන්න තමයි අපි ආණ්ඩුවක් අරන් තියෙන්නේ. ඒ නිසා මේක ජනතා කේන්ද්‍රීය ආණ්ඩුවක්. ඒ නිසා උද්ඝෝෂණ මගට එන්න අවශ්‍ය නැහැ. අපි ඔබේ ගැටළු වලට හොඳට අහුම්කම් දෙනවා. ඒ අහුම්කම් දීලා ඔබේ ප්‍රශ්න විසඳන්න සූදානම්. තුන්වෙනිදාට නෙමෙයි මේ මේටත් කලින් පාර්ලිමේන්තුව විසිරුවන්න තිබ්බේ. මොකද්ද මේ කරන්නේ? ඇත්තටම පාර්ලිමේන්තු මැතිවරණයක් වෙනකල් රට අරාජික. මේ රට අරාජික වෙන්න දීලා ඉන්නේ ඇයි? එක්සත් ජාතික පක්ෂයේ තියෙන අර්බුදය වහගන්න. ඒ වගේම යාලා බලනවා අන්ත පරාජයක් ජනාධිපතිවරණයෙන් පරාජයක් ලැබලා ඒක පොඩ්ඩක් අවම කරගන්න පුළුවන් වෙයි කියලා එක්සත් ජාතික පක්ෂයේ කල් මරන්න මේ රටේ ජනතාව පීඩනයක. ඇත්තටම මේ මාස ගානක් පව්. අපි හිතනවා හොඳම විදිය තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදියටත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියටත් මේ මැතිවරණයට තරඟ කළා. පස්සේ සන්ධානගත වීම තමයි ඉතා හොඳම විදිය කියන එක තමයි අපි විශේෂයෙන් සිහිපත් කරන්නේ. එක්සත් ජාතික පක්ෂය දන්නවා 3-2 අපිට දෙනවයි කියලා රටේ ජනතාව. දැන් JVP එක මැසිවිලි නගන්නේ, එක්සත් ජාතික පක්ෂය මැසිවිලි නගින්නේ පොහොට්ටුවට 3-2 බලයක් දෙන්න එපයි කියලා. ඒ කියන්නේ ඒ අය දන්නවා ඒ අයගේ බුද්ධි වාර්තා එක්ක 3-2 පොහොට්ටුවට ලැබෙනවායි. පැහැදිලිවම 3-2 ලැබෙනවා. මැතිවරණ කල්දැමීමට වත්මන් ආණ්ඩුව කිසිසේත් කටයුතු නොකරන බව රාජ්‍ය මාධ්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කරාට පසුව පාර්ලිමේන්තුවේ බහුතරයක් නොතිබ්බත් අපි මේ පාර්ලිමේන්තුවේ යම් එකඟතාවයක් එක්ක මේ වෙනකොට කටයුතු කරන්න පටන් අරගෙන තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ලබන මාසයේ 2 වෙනකොට පාර්ලිමේන්තුව ශිරෙනවයි කියන විශ්වාසය අපිට තිබෙනවා. ඒක තමයි නීත්‍යානුකූලව සහ ව්‍යවස්ථානුකූලව තියෙන පළවෙනි දවස පළවෙනි නිමේෂය ආණ්ඩුවක් විසිරුවන්න. අපි ඒක කල් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මැතිවරණ කල් දැමීමේ ප්‍රවණතාවයක් අපේ ආණ්ඩුවට කිසිම දවසක තිබෙන්නේ නැහැ. අන්තවාදීන්ගෙන් තොර බහුතරයක් ගත හැකි රාජ්‍යයක්, රටක්, පාර්ලිමේන්තුවක් බිහි කරන්නට අපිට අවස්ථාවක් තියෙනවා කියන දැඩි විශ්වාසය අපිට තියෙනවා. අපේ පෞද්ගලික හිතවත්කම් තුළ, පෞද්ගලිකත්වය තුළ අපි රටක් පාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි රටක් පාලනය කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ පුරවැසියා ප්‍රමුඛත්වය ලබලා දීලා ඔවුන්ගේ ජීවන රටාව අදට වඩා හෙට හොඳ දවසක් කරන්නේ කොහොමද කියලා පබනම පමණයි අපේ පරිපාලනයේ තේමාව වෙන්නේ.
ආණ්ඩුව සහ විපක්ෂය රටේ ජනතාවගේ ගැටලු විසඳීම වෙනුවට තමන්ගේ පෞද්ගලික ගැටලු විසඳමින් සිටින බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. දැන් ආණ්ඩුවත් විපක්ෂ නායකගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන එක නෙමෙයි, තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න එක. දැන් දෙගොල්ලෝ එකට එකතු වෙලා කල්පනා කරනවා කොහොමද වෝහාරික විගණන වාර්තාවෙන් එළියට ආපු චෝදනා වලින් ගැලවෙන්නේ කියලා. ඒ සඳහා මොකද්ද ගහන ගේම කියලා. දැන් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට නීතිය ක්‍රියාත්මක කරන්න ඕමනම් නීතිපතිට උපදෙස් දෙන්න පුළුවන් වෝහාරික විගණන වාර්තාව අනුව වහාම දූෂිතයන්ට දඬුවම් දීලා චෝදිතයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. හැබැයි අපි දකින්නේ නැහැ ඒක ඒ විදිහට කඩිනමින් සිද්ධ වෙනවා කියලා. පාර්ලිමේන්තු මැතිවරණයේ කැඳවීම සඳහා දැන් ඉල්ලුමක් ඇවිල්ලා තියෙනවා. ඒ මොකටද මේ සියලු සාකච්ඡා ඡන්දෙට යට කරන්න හදනවා. දැන් ආණ්ඩුව පෙන්වන්න හදනවා මේ උගතුන් වියතුන් බුද්ධිමතුන් පාර්ලිමේන්තුට එවන්න හදනවා කියලා. වියතුන් කියලා ඉන්නේ රටට දීලා තියෙන ගේම් එක කොහොමද? ඒ නිසා මේ වියතුන් කියලා කියන අය පත් එකෙන් මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ කියලා අපි ඉල්ලනවා ජාතික ජන බලවේග හැටියට. අපි ඉදිරිපත් කරලා තියෙන එක නඩු නෑ. අන්න පත් කරන්න පාර්ලිමේන්තුවට. නඩු නැති, දූෂණ නැති, චෝදනා නැති, අල්ලස් චෝදනා නැති මේ සමාජය ඇතුලේ තියෙන ප්‍රශ්න ගැන කතා කරන මිනිස්සු පත් කරන්න පාර්ලිමේන්තුවට. කොටලෝ රේස්සකට දාලා අස්සයෝ ඉල්ලනවා මේගොල්ලෝ. ඔබට කවදාවත් අස්සයෝ තෝරගන්න බැරි වුණා. ඒ නිසා තමයි අගමැති ඉන්දියාවට ගිහිල්ලා තියෙනවා ණය ගෙවන්න අවුරුදු 3ක් කල් දෙන්නලු තව. කල් දාන්නලු වාරික ගෙවන්න. ලැජ්ජයි මේ අයට රට අඟලක්වත් මෙතනින් ඉස්සරහට අරන් යන්න බෑ. රටේ නායකයා ලෙස ජනාධිපතිවරයා රාජ්‍ය ආයතනවල සිදුවන දෑ සොයා බැලීම පැසසුමට ලක්විය යුතු කරුණක් බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලිකම් තිස්ස අත්තනායක මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. රාජ්‍ය නායකයා හැටියට ආයතනවල ක්‍රියාකාරීත්වය, ඒ වගේම ඒවා වැඩ කටයුතු, ඒවායේ සිදුවන දෑ පිළිබඳ හොයා බැලීම ඉතාමත් හොඳ දෙයක්. හිරගෙදර වගේ දෙයක් ගත්තොත් ඒක ඇතුලේ සිද්ධ වෙන දේ සහ ක්‍රියාකාරීත්වය බැලිය යුතුමයි රටේ නායකයන්. හිරගෙවල් ඇතුළට ගිහිල්ලා මේවා බලලා වහා ප්‍රතිසංවිධානයක් කිරීම අත්‍යවශ්‍ය දෙයක් හැටියට මම දකිනවා. රටේ ආර්ථිකයත් ඒ වගේම ආණ්ඩුවේ ගමන් මාර්ගයත් දෙකම අරාජිකයි. මම දුටුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ ඉඳලා කරපු ප්‍රකාශයක්. එහිදී කියනවා ලංකාවේ ණය ගෙවීම සඳහා වසර 3ක් කල් දෙන්න කියලා. අපිට ණය ගෙවන්න නොහැකි තත්ත්වයකට පත් වෙලා තිබෙනවායි කියන ප්‍රකාශය හරහාම අපි රට බංකොලොත් කියන ප්‍රකාශයක් කියවෙනවා. අපේ ප්‍රතිරූපයේ මත තමයි අපිට ණය දෙන්නේ, ආධාර දෙන්නේ, ආයෝජන එන්නේ, ඒ වගේම විවිධ සංවර්ධන ක්‍රියාදාමයන් වලට අපිට සම්බන්ධ වෙන්නේ. එසේ නොමැති රටකට උදව් කරන්න කිසිම සංවිධානයක් රටක් ඉදිරිපත් වෙන්නේ නැහැ. එසේ මම හිතන අග්‍රාමාත්‍යතුමාගේ මේ ප්‍රකාශයේ යම් ආකාරයක බැරෑරුම්කමක් තිබෙනවා. ඒක තමයි අපි ආර්ථික වශයෙන් බිඳ වැටිලා කියලා ආණ්ඩුවම පිළිගැනීම. ඉතින් මේක ඉතාමත් නරකයි. ආණ්ඩුව මුලින් කළ යුත්තේ ආර්ථික ප්‍රතිසංස්කරණ කීපයක්. සිරිකොත පක්ෂ මුලස්ථානය තුළ මේ වන විට දැඩි අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී. සිරිකොත පක්ෂ මූලස්ථානය ගාවින් යන හැම කෙනෙක්ම කියනවා සිරිකොත ඇතුළෙන් කේන්දරිලි හඬ ඇහෙනවා. සමහර අයගේ ඇඬිල්ල ඇහෙන්න පටන් අරගෙන තියෙනවා. සමහර අයෝ බොහොම ආවේගශීලීව කතා කරනවා ඇහෙනවා. අන්න එවැනි තත්ත්වයට අද එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත කියන පක්ෂ මූලස්ථානයේ පත් වෙලා සමහර අය සන්ධානයේ ලකුණ හැටියට අලියා පෙරටු කරගත් ගමනක් යන්න ඕන කියලා කියනවා. තවත් කට්ටිය හදවතක් ගැන කතා කරනවා. මට හිතාගන්න බෑ එක්සත් ජාතික පක්ෂයේ මේ හදවත ගැන කතා කරන සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ කණ්ඩායමේ ඉන්න අය පිළිබඳව. ඔය කියන එක්සත් ජාතික පක්ෂේ නායකයෝ තුල මොන විදියකටවත් හදවතක් තියෙනව කියලා දැනුණේවත් නැහැ. එහෙම හදවතක් තිබුණා නම් අද මේ රට මෙවැනි තත්වයකට පත් වෙන්නේත් නැහැ. දේශපාලන වශයෙන් දැවැන්ත අර්බුදයකට යන්නේත් නැහැ. හදවතින් විතරක් නෙවෙයි මුළු සර්වාංගේම ලකුණු එකතු කරලා මේ එන මහා මැතිවරණයේදී තරඟ කරන්න ආවත් එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජයකට පත් වෙනවා වගේම නියත වශයෙන්ම අපි තරඟ කරන්නේ පොහොට්ටුවෙන්. ඒ පොහොට්ටුව මේ රටේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබන විතරක් නෙවෙයි 3-2 බලයක් ලබාගෙන විසඳන්න පුළුවන් හැකියාව තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටත් කියන එක පිළිබඳව හෘද සාක්ෂියක් තියෙන අය පැහැදිලිවම දන්නවා.
පසුගිය රජයන් සමයේ සිදු වූ දූෂණ අක්‍රමිකතාවලට තවමත් නීතිය ක්‍රියාත්මක වීමේ ප්‍රමාදයක් දක්නට ලැබෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අපි පිළිගන්න ඕන තාම අමිහිරි කතාවක් තියෙනවා. ඒ කියන්නේ යහපාලන රජය, එහෙම නැත්නම් ඊට කලින් තිබුණු අපේ රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව කියලා ભેදයක් නැතුව සැලකිය යුතු කාලයක් මේ මුස්ලිම් මැති ඇමතිවරු ඔක්කොම නෙවෙයි මේ චෝදනා මේ චෝදනා නිසා අපි දන්නවා සමහරවිට මුස්ලිම් සමාජයේ අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. හැබැයි මුස්ලිම් සමාජයේ පහසුතාවයට පත් වෙන තැනට මේ වැඩපිළිවෙළ ගොඩනැගුවේ කවුද? පහුගිය කාලේ ඇත්තටම ඔවුන් ආණ්ඩුව ඇතුලේ ආණ්ඩුව. ඒගොල්ලෝ පොලිසිය ඇතුලේ පොලිසි, නීතිය ඇතුලේ ඒගොල්ලන්ගේ වෙනම නීති. ඒ නිසා මගේ විශ්වාසය නම් ඉස්ලාමික රාජ්‍යයක් ගොඩනැගී යුතුයි කියන තැන ඉඳලා බදුරුදීන් විතරක් නෙවෙයි තව කණ්ඩායමක්ම ඉන්න තියෙන ප්‍රශ්නේ තමයි මේ චෝදනා ලැබපු උන් ඔක්කොම ටික අරගෙන අත්අඩංගුවට අරගෙන අදාළ ප්‍රශ්න කිරීම කරන්නේ නැතුව මොකද්ද මේ නලවන නැලවිල්ල? දැන් අපි විල්පත්තුව සම්බන්ධයෙන් අපි මුලින්ම හෙළිදරව් කරා. ඒ වගේම අක්කර 3000ක ඔප්පු පිටපත් අපි FCIට බාර දුන්නා. ඒ දවස්වල නොඑක් පාර්ශව චෝදනා නැගුවා. උන් අනිත් පැත්තෙන් මාධ්‍ය හමුවක් තියලා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා කියන ඉතින් ඔප්පු කරන්න පුළුවන් විදිහට හොරකම් කරන්නේ නැහැ නේ. එහෙනම් ඉතින් මාර වැඩක් නේ. මහ බැංකුව බැඳුම්කර වංචාව සහ එයාබස් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙසට තමා රජයෙන් ඉල්ලීමක් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළා. සේවක අර්ථාධික අරගල කියන්නේ මේ රටේ අහිංසක කම්කරුවන්ගේ මුදල්, පෞද්ගලිකාංශය, ඒ වගේම අර්ධ රාජ්‍යාංශය, කම්කරුවන්ගේ මුදල් මංකොල්ල ගාම අවස්ථාව තමයි මේ මහා බැංකු බැඳුම් කර සිටීම. ඒක බරපතල ප්‍රශ්නයක්. මේකට විරුද්ධව වහාම තීන්දුව ගන්න කියන පළකිරීම තමයි අපි ආරම්භ කරන්නේ වර්තමාන ජනාධිපතිවරයා කරා. වර්තමාන ජනාධිපතිවරයා පොරොන්දු දීලා මේ රටට නිවැරදි විදිහට රටපාලනය කරන සමහර අය කරන දෙයක් නැත්නම් ගියා ගැටක දාලා මේ වැඩේ කරගෙන යනවා. එම් කරගෙන යනවා කරුණා කරලා මේ කම්කරු සල්ලි මංකොල්ල කාම මංකොල්ලේ විරුද්ධව කටයුතු කරන්න කියලා අපි ජනාධිපතිවරයා නිසා අධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවෙන් ඉන්න. දැන් මේ පෞගේ සතිය නැවත කතා කරනවා. ලංකාවට ඉදරව කොට ගන්න බැරි වුණා. එංගලන්තයෙන් ඉදරව කරලා දෙන්න. එයාබස් ගනුදෙනු. එයාබස් ගනුදෙනුවේ වංචාව, తాවකාලික වංචාව ඩොලර් මිලියන 2ක්. කොමිස් බොරොන්දු දා දින ඩොලර් මිලියන 18.4. ලංකාව එයාබස් ටික අපේ සමාගමට දෙන්න. ඔයා මේක අරන් දෙනවා නම් අපි ඩොලර් මිලියන 16ක කොමිස් එකක් දෙන්න. ඉංගලන්තයෙන් අරගෙන ගියාපස්සේ හරි මේ ගැන දැන් දැනට කරගෙන ඉන්න පස්සේ හරියට කළා. මේවා එළදරව් කරන්න කියන බලකිරීම තමයි අපි වර්තමාන ආණ්ඩුවට කරන්නේ. ඉදිරි මැතිවරණයකදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයන්ටත් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් කැෆේ සංවිධානය විසින් මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ජනාධිපතිවරණයකට සාපේක්ෂව ගත් කළ මහමැතිවරණය පළාත් සභා සහ ප්‍රාදේශීය සභා මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩු උනන්දුවක් ජනතාව තුළ පවතින බැවින් අගනුවර හෝ වෙනත් ප්‍රධාන නගර ආශ්‍රිතව පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන් ආදී පිරිස් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය ගම්බිම්වලට යාමට මැලිකමක් දක්වන බව එම ලිපියේ සඳහන්. මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලික අංශයේ සේවකීන්ට අදාළ ඡන්ද මධ්‍යස්ථානවලට ඇති දොර සලකා බලමින් ඒ අනුව ඔවුන් වෙත නිවාඩු ලබා දෙන ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක වනවා. නමුත් ඇතැම් දුරබැහැර පදිංචිකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පමණක් මුදල් වැය කරමින් පැමිණ යළි එසෙනින් ආපසු යාම යනාදී කරුණු බරපතල ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය කර ඇති බව එම ලිපියේ සඳහන් වනවා. මීට පිළියම් වශයෙන් ඇතැම් අය ඡන්දය දිනේ හෝ ඊට පෙර දින සිය පෞද්ගලික නිවාඩු අයදුම් කර ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන අතර මේ නිසා ආයතනික කාර්යක්ෂමතාවයේද හීනවන බව කැෆේ සංවිධානයේ අදහසයි. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් විශේෂයෙන්ම පෞද්ගලික හල් ආරක්ෂක සේවා, හෝටල්, ඇඟලුම් වැනි අංශවල සේවය නිරත පෞද්ගලික සේවකීන්ටද තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයක් සකසන මෙන් මෙම ලිපිය මගින් ඉල්ලා තිබෙනවා. අද අලුයම ඉන්දියානු සාගරයේ රෙක්ටර් මාපක 5.4ක ප්‍රබලත්වයෙන් යුත් භූකම්පනයක් සිදුව තිබෙනවා. එම භූකම්පනය ශ්‍රී ලංකාව ආසන්නයේ සිදුවුවද ඉන් මෙරටට කිසිදු බලපෑමක් එල්ල වී තිබුණේ නැහැ. මෙම භූකම්පනය සහ එවැනි තත්වයක් ඇතිවීමට හේතු අප භූවිද්‍යා පරීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයෙන් විමසීමක් කළා.
උතුරු ඉන්දියානු සාගරයේ මූලික පරාමීතීන් සහිත භූචලනයක් ඇති වූ බව ජාතික සුනාමි පූර්ව අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානයේ පවසනවා. අද අලුයම 2:34 පමණ මෙය හටගෙන තිබෙනවා. උතුරු ඉන්දියන් සාගරයේ ගිනිකොන ශ්‍රී ලංකා වෙරළට ආසන්නේ කිලෝමීටර් 10ක ගැඹුරු මුහුදේ මෙම භූචලනය හටගෙන ඇති බවටයි වාර්තා වුණේ. භූචලනයේ ප්‍රබලත්වය රික්ටර් මපක 5.4ක් බවද සුනාමි පූර්ව අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් භූචලනයෙන් ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නොමැති බවද ඔවුන් නිවේදනය කර තිබෙනවා. මේ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද සුනාමි පූර්ව අනතුරු හැඟවීමේ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. මෙතර හම්බන්තොට ආසන්න ගැඹුරු මුහුදේ නව භූතැටියක් නිර්මාණය වෙමින් පවතින බව භූවිද්‍යා පරීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ භූවිද්‍යා උදේ ටිසිල්වා මහතා සඳහන් කළේ අද අලුයම සිදු වූ භූකම්පනය එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූවක් බවයි. ශ්‍රී ලංකාවට ගිනිකොන දිශාවෙන් කියන්නේ හම්බන්තොටේ ඉඳන් කිලෝමීටර් 480ක් පමණ ඇහැයි මුහුදේ භූකම්පනයක් ඇති වුණා. ඒක ගැඹුර කිලෝමීටර් 10ක් පමණ ගැඹුරෙන් ඇති වුණේ. ඒතර හම්බන්තොට ඉඳන් දුර ගත්තොත් කිලෝමීටර් 480යි. ඒක ප්‍රබලතාවය 4.7ක් පමණ වෙනවා චිත්‍ර මාපාංකේ. නමුත් ඒකෙන් කිසිම සුනාමි තත්ත්වයක් හෝ ශ්‍රී ලංකාවට කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙච්ච බලපෑම් කියන්නේ පසු කම්පන ඔක්කොම අපේ ඒත්කේක් මොනිටරින් ස්ටේෂන් එකේ මොනිටර් වෙනවා. ඒතර අපිට අවබෝධයක් ගන්න පුළුවන් ඒ සම්බන්ධව. ඊට විතරත් අපි මේ ලංකාවට දැන් ගෙවල් වලට කොහොමද හානුනේ කියලා බලපාන අපි ටීම් එකක් යවනවා පළාතේ පැත්තටම කොහොමද ඒවලට දැවුනේ කියලා. දැන් සමහර කොළඹ ගෙවල් වලත් තියෙන වෙලාවයි බඩු වැඩිච්ච කතාවක් කියනවා. ඒතර හම්බන්තොට පැත්තට කොහොමද උනේ කියලා බලන අපි ටීම් එකක් යවන්නේ. තවත් මතයක් තියෙනවා මේ හම්බන්තොට අපිට ගැඹුරු මුහුදේ පොඩි මිනි ප්ලේට් එකක් නිර්මාණය වෙනවායි කියලා. ඒක ඒ මතයක් පමණයි. ඉතින් මේ දත්තත් එක්ක අපිට ඉතින් ඒවා පොඩ්ඩක් සනාථ කරන්න හැකියාව තියෙනවා. නමුත් ඒක ඔයගේ වෙනකොට අපි ඉස්සරහට ඔයාලා ස්ටඩිස් කරලා අපිට ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් මිනි පෙට්ටක් එහෙම ඇති වෙනවනකොට තමයි ඔයගේ වැඩි වෙන හැකියාව තියෙනවා. ඉතින් දැන් ලෝකයෙන් පරීක්ෂණ කරගෙන යනවා. ඒ සම්බන්ධ ඒ විස්තර තිබ මතයක් තමයි ඔක පුඩා තැටියක් නිර්මාණය වෙනවා කියන එක. ඒ සම්බන්ධව පරීක්ෂා කිරීම නිතරම සිදු වෙමින් පවතිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය COVID-19 ලෙස නම් කර තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට මියගිය පුද්ගලයන් ගණන 1110 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. COVID-19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට මෙරටින් වාර්තා වූ චීන ජාතික කාන්තාවගේ ජෛව සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා ඉකුද්දා හොංකොන් රාජ්‍ය වෙත යොමු කිරීමට මෙරට සෞඛ්‍යාංශය කටයුතු කළ අතර එම වාර්තාවලින්ද ඇයට එම වෛරසය ආසාදනය වී තිබූ බවට තොරතුරු තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් අදාළ වෛරසය වැළඳුණු චීන කාන්තාව තවදුරටත් IDH රෝහලේ ප්‍රතිකාර ලබන අතර මේ වන විට COVID-19 නැමැති වෛරසය වැළඳී ඇති බවට සැක කරන 16 දිනකු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඉන් දස දිනකෝ මේ වන විටත් IDH රෝහලේ ප්‍රතිකාර ලැබනවා. එමෙන්ම චීනයේ වුහන් ප්‍රාන්තයේ සිට පැමිණි දියතලාව යුද හමුදා කඳවුරෙහි විශේෂ නිරෝධායන ඒකකයේ රඳවා සිටින ශ්‍රී ලාංකික සිසුන් 33 දෙනාගේ අවසන් වෛද්‍ය වාර්තාව සිකුරාදා දින ලබා දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඔවුන් යහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසුවන්නේ නම් එළඹෙන සෙනසුරාදා දින ඔවුන් සිය නිවෙස් කරා යොමු කිරීමට සෞඛ්‍යාංශ පියවර ගනු ඇති. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය සහ උපදෙස් මත එලෙස මුදා හැරීමටයි තීරණය කර තිබෙන්නේ. එමෙන්ම එම සිසුන් 33 දෙනාගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය හමුවක්ද පැවැත්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වෙනවා. මේ අතර නව කොරෝනා වෛරසය COVID-19 ලෙස නම් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා. වෛරසය ආසාදනය වීමෙන් මේ වන විට වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1115කට අධිකයි. ඒ අලුතෙන් වාර්තා වූ මරණ 97ත් සමගයි. ලොව පුරා පුද්ගලයින් 44,762ක් ඉක්මවා කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඉන් සුවය ලබා රෝහල්වලින් 4,924 දෙනෙකු පිටව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. වෛරසය මුල්වරට වාර්තා වූ වුහන් නගරයේ වසතම අදට දින 21ක් ගත වෙනවා. වෛරසය පාලනය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලෝකයේ පුරා විද්‍යාඥයන් රැසක් ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී හමුවීමට නියමිතව තිබෙනවා. මේ අතර චීනයේ වුහාන් සිට ඇමරිකාවට රැගෙන 200කට ආසන්න පිරිසක් කැලිෆෝනියා ප්‍රාන්තයේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර වුහාන්හි ඇමරිකානු කොන්සල් ජෙනරාල් බරේක්ද ඒ අතරවන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. මේ අතර COVID-19 හෙවත් කොරෝනා වෛරසය හේතුවෙන් සිංගප්පූරුවේ සංචාරය කල්තමන ලෙසට දකුණු
කොරියාව සහ ඊශ්‍රායලයේ එරට ජනතාවට දැනුම් දී තිබෙනවා. සිංගප්පූරුවේ විශාලතම බැංකුව වන DBS හි සේවයේ නිරතව සිටි 300කට ආසන්න පිරිසක් නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක පළ කරමින් ඉවත් කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ එම සේවකයන් අතර සිටින එක් පුද්ගලයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සනාථ වීමත් සමගයි. අදාළ බැංකුවෙහි 43 වන මහලෙහි සේවයේ නිරතව සිටි 300ක් දෙනෙකු මෙලෙස ඉවත් කර තිබෙනවා. සිංගප්පූරුවේ මීට පෙර කොරෝනා වෛරසය වැළඳුණු රෝගීන් 47 දෙනෙකු වාර්තා වුණා. එමෙන්ම ජපානයේ යොකොහොමා වරායට ඔබෙන් නැංගුරම්ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටින පුද්ගලින් 174 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මෙම නෞකාවේ සිටින මගින් 3700කින් 500ක් දෙනෙකු මෙවන විට පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා. කොරෝනා වෛරසයේ මරණ සහ ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමත් සමග මතු ඇති මුහුණු ආවරණ ඇතුළු ආරක්ෂිත ඇඟලුම් හිඟය පිළිබඳව චීන බලධාරීන්ගේ මෙවන විට අවධානය යොමු වී තිබෙනවා. මේ හේතුවෙන් එම මුහුණු ආවරණ, අත් ආවරණ, ආරක්ෂිත කබා සහ ඇස් ආවරණ අර පරිස්සමින් භාවිතා කරන ලෙසයි එරට ජාතික සෞඛ්‍ය කොමිසම දැනුම් දී තිබෙන්නේ. එමෙන්ම එරට රජය විසින් චීනයේ වෛද්‍යවරුන් සහ සෞඛ්‍යාංශයේ නිලධාරීන්ගේ සෞඛ්‍ය සහ මානසික මට්ටම වැඩි දියුණු කිරීම සඳහා පියවරගෙන තිබෙනවා. ඒ අනුව ඔවුන්ගේ නින්ද ආහාර පිළිබඳව මෙහිදී සලකිල්ල යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. සජිත් ප්‍රේමදාස මහතා යටතේ ගොඩනගන පුළුල් සංධානයට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ජාතික හෙළවරුමය දමිළ ප්‍රගතිශීලී සංධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කර තිබෙනවා. එම පුවත නැවතත්. සජිත් ප්‍රේමදාස මහතා යටතේ ගොඩනගන පුළුල් සංධානයට තම පූර්ණ සහයෝගය ලබා දෙන බව ජාතික හෙළවරුමය දමිළ ප්‍රගතිශීලී සංධානය සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ප්‍රකාශ කර තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න. අධිකරණ පුවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. වැඩතහනමකට ලක්ව සිටින මහදිකරණ විරිසුරු ගිහන් පිලපිටිය මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අතර සිදු වූ දුරකථන සංවාද 12ක හඬ පිටපත් තම වෙත ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ ශ්‍රේෂ්ඨාධිකරණ සංකේතය වෙත පැමිණියා. ඒ සිය බාල දියණිය වන දරණි සිරිසේන නීතිඥවරයක් ලෙස දියුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහායි. රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් අයතා ලෙස උපයාගත් බවට චෝදනා කරමින් අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව විභාග කිරීම සඳහා කොළඹ මහදිකරණය අද දින නියම කළා. එම නඩුව අද කොළඹ මහදිකරණ විනිසුරු ප්‍රදීප් හෙටියාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව සැප්තැම්බර් මාස 7 වනදා සහ 9 වනදා විභාගයට ගන්නා බවයි. එදින සාක්ෂි දීම සඳහා අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දඩවා සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කරන ලෙසද මහදිකරණ විනිසුරුවරයා විසින් නියෝග කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවස් කෝපරේට් නැමැති සමාගමක ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබූ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජූලි මාස 9 වරදා දක්වා කල් තැබීමට කොළඹ මහදිකරණය අද නියම කළා. එම නඩුව අද කොළඹ මහදිකරණ විනිසුරු ප්‍රදීප් හෙටියාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. රුපියල් 110ක මුදලක් අයතා ලෙස උපයාගත් බවට චෝදනා කරමින් මෙවන විට මරණීය දඬුවම් නියමිව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ගම්පොළ විධානකයේ සමන්ත කුමාර හෙවත් වෙලෙසුදා ඇතුළු විත්තිකරුවන් 2 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය ඔක්තෝබර් මාස 5 වනදා පැවැත්වීමට කොළඹ මහදිකරණය නියම කළා. මෙම නඩුව අද කොළඹ මහදිකරණ විනිසුරු ප්‍රදීප් හෙටියාරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥගේ සංගමය මෙම වසරෙහි 62 වන සංවත්සරය සැමරීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා. ආකිටෙක් 2020 වාස්තු විද්‍යාඥගේ නිර්මාණ සහ වෙළඳ ප්‍රදර්ශනය මෙම මස 20 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අඛණ්ඩව 38 වන වරටත් පැවැත්වීමට නියමිත අතර මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹදී පැවැත්වුණා. මේ අතර මෙම මස 19 වන දින 2020 වාර්ෂික සැසිවාරයේ සමාරම්භ
ජාතික උත්සවයේ පැවැත්වීමට නියමිත අතර කලාව සහ වාස්තු විද්‍යාව යන තේමා වැඩතේ ජාතික සමුළුව මෙම මස 20 දින පැවැත්වීමටද නියමිතයි. සාමාන්‍යයෙන් අපේ වාර්ෂික සැසිවාරයේ අංග කීපයක් තියෙනවා. සැසිවාරය විවෘත කිරීම, ජාතික සම්මන්ත්‍රණය, වෙළඳ ප්‍රදර්ශනය සහ අපේ වාර්ෂික මහා රැස්වීම. නමුත් මේ වර්ෂයේ ඊට වඩා තවත් විශේෂ කටයුතු කීපයක් වෙනවා. මෙරට ප්‍රමුඛතම කතෝලික පාසල් දෙකක් වන මරදාන ශාන්ත ජෝසප් විදුහල සහ බම්බලපිටියේ ශාන්ත පීතර විදුහල අතර මොරිස් ජේ ලෙගෝ පියතුමන් කුසලානය වෙනුවෙන් 86 වන වරටත් පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගය මාර්තු මස 6 සහ 7 යන දෙදින කොළඹ පීසරා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙම 86 වන වාර්ෂික ශාන්තවරින්ගේ සටනට අඛණ්ඩව 5 වරටත් අනුග්‍රහකත්වය සපයන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.